E-learning studies powered by eBrand. හැමෝම පිළිගන්නවා e-learning studies academy එකේ YouTube channel එකට. ඉතින් ඔයාලා මේ join වෙලා ඉන්නේ Google AdSense මොලේදා හුකරන video series එකේ පස්වෙනි episode එකට. මුල් episode හතර තාම බැලු නැත්තම් මම description එකේ දාලා තියන්නම් මේ videos හතර. ඒ හතර මුලින් බලලා මේ video එකට එන්න. හරි. අද අපි මේ video එකේ කතා කරන්න හදන්නේ keywords කියන්නේ මොනවද? මොනවද තියෙන keyword tags කියන්නේ. මේ keyword කියන වචනේ blogging वाला इन्ना के लिए ना नहीं माँ हम तो वचन या किन्ना बह ऑलरेडी वहाँ में वचने आहाल है तीन बोले इधर पटांग ने तो के लिए ना कीवर्ड देखा क्यों हुआ हमें चलो को आइडिया करने तो यदि मुकाद में कीवर्ड देखा किया किया इतना वह कीवर्ड देखा किया किया नहीं आप ही सर्च इंजन देखें गूगल के हरी या ओ हरी या एक सारी मुकाखरी सर्च इंजन ने किया आप ये सर्च इंजन ने के सर्च करना वचन वर्ड समय में कीवर्ड देखा किया किया तो उनमें कीवर्ड देखा තනි වචනයක් දෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි වකරේ ෆ්‍රේස් එකක් සර්ච් කරන්න වෙන්න පුළුවන් එහෙනම් අපි සර්ච් කරන සර්ච් ටර්ම් එක තමයි පොදුවේ ගත්තාම මේ කීවර්ඩ් එකක් කියලා ගන්න. එතකොට ඔයා උදාහරණයක් ගත්තාම කල්පනා කරලා බලන්න මොනවද ඔයා සර්ච් එන්ජින් එකකට කියලා සර්ච් කරන්නේ. අන්න එතකොට ඔයාට පුළුවන් හිතන්න මං වගේම අනිත් මිනිස්සුත් මේ වගේ දේවල් තමයි සර්ච් කරනවා. ඒත් උදාහරණයක් විදිහට අපි හැමෝම ගොඩක් අය सर्च इंजिन सर्च करना हाउ टू अर्न मनी के ऑनलाइन मनी के सर्च करना वेल्थ के बड़ी करें सर्च इंजिन सर्च करना ये वाक्य मत अमाइ असमी प्याक तीन के लिए को मुकाक्के रोग लक्षण तीन के लिए को गी ला तमांगी रोग लक्षण हो ये असली प्राण दाल देवल लापी सर्च इंजिन ने के सर्च करना मैंने हेल्थ रिलेटेड देवल लापी सर्च करना हेल्थ का वेल्थ का ये वाक्य मत अमाइ अभी गत्ता हम हॉबीज के ने अभी मुकाक्के अभी ने का विनोदांश एक थी ना अभी विनोदांश एक है ना गी ला सर्च इंजिन बोले सर्च करना ये वाक्य मा पे जिने इंटरेस्ट दे वाल इधर हम तरह गत्तो ते हम सेल्फ इम्प्रूवमेंट दे वाले के ने अभी नॉलेज का पैट्टे एजुकेशन पैट्टे की ना सेल्फ इम्प्रूवमेंट दे वाल ये वाक्य मा अभी ही तुमको ना अन्य के लिए ट अभी उन्हें राते अन्य इतना इन लोगों ने किया करे उन्हें राते के ट हाई एजुकेशन पर्पस राते अन्य इतना के लिए ना अभी ये दे वाल के ना मेस सर्च इंजन वाले की इल्ला कोई रो ये वाक्य मतमाई सामान्य गत्ता हम आप यारों से इन्हें मनोहारे ऑपरेटिंग सिस्टम वाला अपडेट्स इन पास से टेक्नोलॉजी रिलेटेड दे वाल मैं वाके गोड़ाक दे वाल की इल्ला सर्च इंजन वाला कोई रो इतनी मैं सर्च इंजन वाला मिनिस्टर कोई ना दे वाल आप इटा हरिये टम खोया करने पुलवांग ना අපට පුළුවන් අපේ වෙබ්සයිට් එකක් මේ මිනිස්සු හොයන දේවල් වලට අදාළව හදාගෙන ඉතයිග්මනි රෑන්ක් කරගන්න. ඉතින් ඔන්න ඔය පර්පස් එක නිසා තමයි ඇත්තටම අපි මේ කීවර්ඩ් රිසර්ච් එකක් නැත්නම් කීවර්ඩ් හොයාගන්න. මොකද මේ වෙනකොට මේ හැම කීවර්ඩ් එකකට ගොඩක් කීවර්ඩ් වලට අදාළව නැත්නම් සර්ච් ටර්ම්ස් වලට අදාළව වෙබ්සයිට් ගොඩක් හැදිලා තියෙනවා. गोड़ा खेदल तीन एक तीन वगे कंपिटिशन तीन पड़वा इतकोट अन्े वगे हाई कंपिटिशन आपकी आर्टिकल टीका रिसर्च का इलांग वीडियो बल प्राक्टिकली කොහොමද කීවර්ඩ් රිසර්ච් කරන්න කියලා මම මේ වීඩියෝ එකේදී සරලව ඔයත් එක්ක කීවර්ඩ් ටයිප්ස් හතරක් ගැන මේන් කීවර්ඩ් ටයිප්ස් හතරක් ගැන කතා කරමු. ඉතලද අපි මුලින්ම කතා කරනවා ෂෝට් ටේල් කීවර්ඩ්ස් කියලා. මේක මම මතක තියාගන්න හැටි පොඩ්ඩක් වෙනස්. ඔයාලට තව මේ ෂෝට් ටේල් කීවර්ඩ් සහ මම මේ කියන කීවර්ඩ්ස් ගැන තව තව YouTube එකේ වීඩියෝස් අම්බේ. නමුත් මම මේ ප්‍රැක්ටිකලි මම මතක තියාගන්න විදිහ තමයි මම දැන් ඔයාලට කියන්නේ. तेल उदाहरण हेल्थ की ने का क्या ना सर्च कराना पुलवा ये मन्नत तंग बैडमिंटन की ने बात ने सर्च कराना पुलवा ये
එහෙමත් නැත්නම් ඔන්ලයින් මනි වචන දෙක සර්ච් කරන්න පුළුවන්. ඔය වගේ වචන තුනක් එනකම් සර්ච් කරන සර්ච් ටර්ම්ස් වලට අපි කියනවා ෂෝට් ටේල් කීවර්ඩ්ස් කියලා. අතර මේ ෂෝට් ටේල් කීවර්ඩ්ස් වලට මේ වෙනකොට අපිට හිතා ගන්න බැරි තරම් ආටිකල් ලිවිලා තියෙනවා. ඉතින් ගොඩක් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ෂෝට් ටේල් කීවර්ඩ් එකක් සිලෙක්ට් කරගෙන ලියන ආටිකල් එකක් රෑන්ක් කරගන්න සෑහෙන අමාරු. සමහර කාලවලට වාටික රෑන්ක් කරගන්න බැරිම වෙන්නත් පුළුවන් කොච්චර කල්පිත. ඉතින් අපි දැනගන්න තමයි මේ ෂෝට් ටේල් කීවර්ඩ් කියන වචන සහ මේ ෂෝට් ටේල් කීවර්ඩ් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරේ. නමුත් අපි මේ ලොගින් ජර්නි එකේදී මේ ෂෝට් ටේල් කීවර්ඩ්ස් කියනවා යූස් කරන්න නැහැ. ඉතින් දෙවෙනි ටයිප් එක තමයි ලොง ටේල් කීවර්ඩ්. ඉතින් ෂෝට් ටේල් කීවර්ඩ්ස් කියන්නේ නැට්ට කොටයි නම් ලොง ටේල් කීවර්ඩ්ස් කියන්නේ නැට්ට දිගයි. කියන්නේ වචන තුනේ ඉඳන් වචන නමයක් වගේ වෙනකම් යන කීවර්ඩ් ටර්ම්ස් වලට අපි කියනවා ලොง ටේල් කීවර්ඩ්ස් කියලා. එනේ සමහරකට කියලා දිග ෆ්‍රේස් එකක් කියන්න පුළුවන්. මම උදාහරණයක් දෙනවා how to lose weight. How to කියනකොට එක වචනයක් විතර ගන්න පුළුවන් දෙකකට ගන්න පුළුවන් lose weight. ඊළඟ වගේ තුන්වෙනි වචනේ හතරවෙනි වචනේ. එහෙම නැත්නම් වචන පහක් විතර ගන්න පුළුවන්. ඒකෝට ඒ වගේ කී මේ පැටර්න් එකේ කීවර්ඩ්ස් වලට අපි කියනවා long tail keywords කියලා. ඉතින් මේ long tail keywords අර short tail keywords තරම්ම ලොකු ඩිමාන්ඩ් එකක් නැහැ. මොකද මිනිස්සෙක් සර්ච් කරන දෙයක් බොහොම සරලව සර්ච් කරන්න නැතු. ඒකේ අර අපි කියන කොනටම සර්ච් කරන කොනටම බලනවා කියලා. ඒ වගේ එයාට අවශ්‍ය දේ යා හරියටම තිතටම සර්ච් කරනකොට තමයි මේ long tail keywords හැදෙන්නේ. ඉතින් මේ long tail keywords වලින් අපට හොඳ keywords හොයා ගන්න පුළුවන් අපේ සයිට් එක ඉක්මනට රෑන්ක් කරගන්න. මොකද long tail keywords වලට එහෙම ගොඩාක් එකම keyword එකට ආටිකල් තියෙන්නේ නැහැ. ඒ වගේම මේ තියෙන ආටිකල් වල සමහරක් වෙලාවට ගොඩක් ලොකුවට SEO නොකර තියනවා වෙන්න පුළුවන්. ඉතින් අපිට හොඳ long tail keywords හොයාගත්තොත් අපිට පුළුවන් කෙටි කාලෙකින් අපේ මේ long tail keywords වල තියෙන ආටිකල්ස් ටික Google first page එකේ උනත් rank කරගන්න. ඉතින් අපි මේ long tail keywords තමයි ඇත්තටම use කරන්නේ. ඒ වගේම තුන්වෙනි keyword වර්ගය තමයි LSI keyword. Latin semantic indexing keyword කියලා තමයි මේකට කියන්නේ. මේක මම ඔයාලට උදාහරණකින් පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම credit card කියන වචනේ එක ගැපිදමු. ඒක තමයි අපේ ආටිකල් එකේ main keyword එක. එතකොට ඔය credit card කියන වචනේ හැමතැනම අපිට යූස් කරන්න يعني පුළුවන්. නමුත් එහෙම එකම keyword එක article එකේ ගොඩක් තැන්වල use කරනකොට අපි කියනවා keyword stuffing කරනවායි කියලා. සාමාන්‍යයෙන් ඒක recommend කරන්නේ නැහැ. ඉතින් ඔන්න keyword stuffing කියන එක නැති කරන්න තමයි මේ LSI keywords කියන එක එන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්ත credit card කියන වචනේ නට අපිට use කරන්න පුළුවන් interest rate, credit line වගේ වචන. ඒ කියන්නේ ඒක synonyms නෙමෙයි. synonyms කියන්නේ සමාන පද කියන එක. credit card කියන එක synonyms නෙමෙයි. නමුත් ඒහා parallelly ඒ credit card වලින්ම කියන අර්ථය එන විදියට අපිට යූස් කරන්න පුළුවන් වචන වලට තමයි අපි මේ කියන්නේ LSI keywords කියලා. ඔකට මම ලේසිම උදාහරණයක් කියන්නම්. තව අපි උදාහරණයක් විදියට apple කියන වචනේ ගත්තොත්. දැන් අපි field එකේ ඉන්න කෙනෙක්ට apple කියන වචනේ ගත්තොත් apple fruit එක නෙමෙයි මතක් වෙන්නේ apple product එක. ඒ කියන්නේ apple computer එකක්, apple phone එකක්, ඊපස්සේ apple watch එකක් ඒ වගේ දෙයක් තමයි මතක් වෙන්නේ. නමුත් apple කියුවාම apple කියන්නේ හරියට ගත්තොත් පළතුරක් නේ. මේ වෙනකොටනේ ඒක product එකක් විදියට වෙනම form වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ apple කියන එක ඇතුලේ product කියන්නේ මේ fruit එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ search engine මේ LSI keywords use කරනවා අපේ article වල තියෙන අන්තර්ගතය මොකක්ද කියලා තේරුම් ගන්න. උදාහරණයක් විදියට apple කියන apple product එකක් ගැන තියෙන article එක iPhone, MacBook, AirPods ඒ වගේ apple product එකට related වචන තිබ්බහම search engine එකෙන් capture කරගන්නවා මේ article එකේ තියෙන apple product එක ගැන තියෙන article එක තමයි මේ තියෙන්නේ කියලා. ඒ වගේම apple fruit එක ගැන තියෙන article එකක් වුත් එහෙම උදාහරණයක් විදියට juice, fresh juice, ඊට පස්සේ vinegar, ඊට පස්සේ apple එකත් එක්ක apple salad ඒ වගේ අර ෆුඩ් එකකට රිලේටඩ් වචන යූස් කරලා තියෙනවා නම් අපි අන්න එතකොට සර්ච් එන්ජින් වලට ලේසියෙන්ම ඉන්වයි වෙනවා. මේ apple කියලා තියෙන්නේ apple product එක ගැන නෙමෙයි, මේ apple food එකට රිලේටඩ් ආටිකල් එකක් තමයි
මේ යන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි LSI keywords කියන එක යූස් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ කීවර්ඩ් එකත් එක්ක ආටිකල් රයිටින් කරනකොට LSI keywords දෙක තුනක් හෝ ඊට වැඩි වුණත් යූස් කරන්න පුළුවන්. මොකද එතකොට keyword stuffing එකේ නැතුව මේ ආටිකල් එක ගොඩක් හොඳ විදිහට අපිට ලියන්න පුළුවන් සහ සර්ච් එන්ජින් වලට ලේසියෙන් අපේ කන්ටෙන්ට් එක මොකක්ද කියලා කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකටත් වෙබ්සයිට්ස් තියෙනවා lsigraph.com වගේ වෙබ්සයිට් ගොඩක් ප්‍රසිද්ධ වෙබ්සයිට්ස් තියෙනවා. ඒ වෙබ්සයිට් වලින් ඔයාට පුළුවන් LSI keywords මොන වගේද ගන්න කොහොමද ගන්න කියලා බලන්න. ඉතින් ඒ වගේම තමයි හතරවෙනි keyword type එක seasonal keywords. එනේ ඍතුමය keywords. seasonal keywords කිව්වහම ඒකත් මම උදාහරණකින්ම කියන. දැන් උදාහරණයක් විදිහට හැම අවුරුද්දකම December රාත්‍රි වෙනවා Christmas. එතකොට ක්‍රිස්මස් එනකොට දැන් අපි කියන අපි හැමෝම ක්‍රිස්මස් සැමරුව නැතුණාට මුළු ලෝකෙම ගත්තාම ආගම් වේදයක් නැතුව ගොඩක් අය ක්‍රිස්මස් සමරනවා. එතකොට එහෙම නැත්තම් දැන් අපි ක්‍රිස්තියන් නොවුනත් අපේ යාළුවෝ හරි ක්‍රිස්තියන් අය ඉන්න පුළුවන්. එතකොට අපි අඩමුතරම ඒගොල්ලොන්ට ග්‍රීටින් කාඩ් එකක් හරි යවනවා. ඉතින් මේ කාලේ වෙනකොට සර්ච් එන්ජින් වල ගොඩක් මිනිස්සු සර්ච් කරන්න ගන්නේ ඒ ක්‍රිස්මස් කියන ඉවෙන්ට් එකට අදාළ දේවල්. මොකද හැබැයි ඒක මුළු අවුරුද්දම මේ ක්‍රිස්මස් කියන එක සර්ච් කරන්න යන්නේ දෙසැම්බර් වල තමයි. නොවැම්බර් අන්තිම ඉඳන් දෙසැම්බර් අග වෙනකන් තමයි එතනදී ක්‍රිස්මස් කියන يعني ක්‍රිස්මස් රිලේටඩ් කීවර්ඩ්ස් යූස් කරන්නේ. يعني ක්‍රිස්මස් ග්‍රීටින් කාඩ්ස් ඊපස්සේ ක්‍රිස්මස් gift ඊපස්සේ මොනවා හරි සැරසිලි වගේ දේවල් එහෙම නැත්නම් ගාවන්නක් තව ගත්තොත් නත්තල් ගහක් කොහොමද ඩෙකරේට් කරන්නේ ඒ වගේ අර ක්‍රිස්මස් කැරොල්ස් ඔය වගේ ක්‍රිස්මස් රිලේටඩ් දේවල් තමයි ඒ කාලෙදි සර්ච් කරන්නේ. මේ වගේම තමයි උදාහරණයක් ගත්තොත් එහෙම අප්‍රේල් මේ පෙබරවාරි 14 කියන්නේ වැලන්ටයින් ඩේ. ඒතකොට මේ වැලන්ටයින් ඩේ එක ලං වෙනකොට මිනිස්සු ක්‍රිස්මස් ගැන හොයන්නේ නැහැ නේ. ඒතකොට මිනිස්සු හොයන්නේ මේ වැලන්ටයින් ඩේ එකට රිලේටඩ් දේවල් තමයි හැමෝම හොයන්න ගන්න එක තමයි කෙනෙකුට රූපේ පිටින් gift එකක් දෙන gift එකක් දෙන හැටි surprise එකක් දෙන හැටි එහෙම නැත්නම් يعني gift එකක් දෙන අපි තු Valentine card එකක් තමන් තනියම හදා ගන්න හැටි ඔය වගේ දේවල් තමයි ඔය කාලෙදි මිනිස්සු search කරන්නේ. ඉතින් මේ type එකේ keywords මිනිස්සු search කරන්නේ අවුරුද්දක යම් කිසි කාලයක විතර කියන්නේ යම් කිසි ඍතුවක විතරයි. ඉතින් අන්න ඒ type එකේ keywords වලට අපි කියනවා seasonal keywords කියලා. අපිට Google Trend එක වගේ ෆ්‍රී ටූල් එකක් යූස් කළා මේ සාමාන්‍යයෙන් අපි තෝරගන්න කීවර්ඩ් එක අදාළ ට්‍රෙන්ඩ් එක අවුරුද්දේ මොන කාලෙද වැඩිම තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදියට තමයි කීවර්ඩ් ටයිප් කියන මම දැන් කිව්ව ෂෝට් ටේල් කීවර්ඩ්, ලොง ටේල් කීවර්ඩ්, LSI කීවර්ඩ්, සීසනල් කීවර්ඩ් විතරක් නෙමෙයි මේ ලොකු තියෙන්නේ. තව ගොඩාක් කීවර්ඩ් ටයිප්ස් තියෙනවා එක එක තැන්වල එක එක විදියට යනවා. ඉතින් මමට මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ මෙන්න මේ කීවර්ඩ් ටයිප්ස් හතර ගැන. මේ කීවර්ඩ් ටයිප්ස් වලත් කීවර්ඩ් රිසර්ච් එක කරන හැටි ඊළඟ වීඩියෝස් වලින් අපි ප්‍රැක්ටිකලි කතා කරමු. ඒ වගේම ඊට අමතරව තියෙන තව කීවර්ඩ් ටයිප්ස් ගැනත් ඉදිරියේදී අපි මේ ජර්නි එක කන්ටිනියු කරනකොට සැරින් සැරේ කරලා බලමු කොහොමද මේ කීවර්ඩ් රිසර්ච් එක කරන්න කියලා. ඉතින් මම හිතනවා කීවර්ඩ් එකක් කියන්නේ මොකද්ද, ඒ වගේම කීවර්ඩ් ටයිප්ස් මොනවද තියෙන්නේ, ඒ වගේම කීවර්ඩ් ටයිප්ස් වලින් මොනවද වෙන්නේ කියන එක ගැන ඔයාලට හොඳ අයිඩියාවක් මේ වීඩියෝ එකෙන් ඉන්නේ ඇති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගැන තියෙන ඔයාගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳට ලයික් කරලා ඔයාගේ යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් පුළුවන් කියලා මතක් වෙන ගමන් මේ වීඩියෝ එකත් අපි එන් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. එහෙනම් කට්ටියටම thank you very much.